දුක දරාගත්තේ කොහොමද කියලා මට දුරින් උන්නු කාලෙදි දැනුණා මං මට විතරක් අයිති නෑ කියා මං ආන්නේ නම් නෑත්තරනේ දුක දරාගත්තේ කොහොමද කියලා මට දුරින් උන්නු කාලෙදි දැනුණා විතරක් අයිති නෑ කියා මං නම් නැරතරනේ බොහොම ස්තුතියි. ඒ ගීත ඇහෙනකොට අපි යනවා එක්තරා යුගයකට නේද? විශේෂයෙන්ම මේ 90 දශකයෙන් පසු ගායක ගායිකාවන් ජනප්‍රිය වුණා විශේෂිත වූ ගීතයක් හින්දා. මට මතකයි 90 දශකය ගැන කතා කරද්දී අපිටම සුදු මීදුම ග්‍රේෂන් ජයම. එතකොට මදුමාදව සිත් ආත්මා ලියතඹරා කියලා තමයි ගියේ. ඒ වගේ තමයි කුමාරසිරි පතිරණ කිව්වහම අපිට මතක් වෙන ගීතයක් තියෙනවා. 90 දශකයේ කියන්නේ බොහොම ලස්සන දශකයක් නේද ඒ? අනිවාර්යයෙන්. කොහොමද ඒ කාලේ දැන් මතක් කරලා ගත්තොත් එහෙම මිනිස්සුගේ ආදරය සෙනෙහස ලැබුණු උපරිමම ලැබුණු කිකයක් තමයි 90 දශකේ. සිතින් පතා එන්නම් එක තමයි මේ ආදරය දිනාගන්නේ. අනිවාර්යයෙන් මේ ගීතය තමයි රසික රසිකාවන් මම හිතන මම තිරින් කරපු ගීතවලේ මාව ගినాපු ගීතය. ඒ තුලින් මට ලැබිච්ච ආදරය සෙනෙහස අදටත් නෝඩුව ලැබෙනවා. ඒක තමයි මම ගොඩක් වාසනාවන්තයි ඒකට. ඉතින් ඒ ගීතයත් එක්ක ලැබෙන ජනප්‍රියත්වය ඇසෙනම අදාහ ගන්න බැරි තරම්. මොකද මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙලා ඒ ගීත නිර්මාණය කරේ නැහැ. නමුත් මොකද්ද හේතුවකට මට ඒ වාසනාව ලැබිලා දැන් අවුරුදු 30ක් පුරාම ගීත ගායනා කරනවා. ඒ ගීතේ තමයි මාව මේ තරම් දුර ගෙනා. ඒ කැසට් එක නමත් සිතින් පතන්නේ නැහැ. ඒකේ පළවෙනි කැසට් එක නම පිවිතුරු හදලා කර. ඒ කොච්චර ගියාද මතකද? ඒක නම් මං ගෙද ඒ කාලේ 90 දශකේ වැඩියෙන්ම ගියේ මම කැසට් එක මොකද ජිප්සිස් සායතනේ තමයි මගේ කැසට් පටේ බෙදුවේ. මං ගෙද මට රොයල්ටි එක ලැබිච්ච මුදලේ මම දන්නවා. ඒ නිසා ලක්ෂ ගණන් මට අදාහ ගන්න බැරි මුදලක් මට රොයල්ටි ගහම් වුණා ජිප්සිස් සායතනේ. ඒකට ලාල් පෙරේරා මහත්මයාට සුනිල් පෙරේරා මහත්මයාට ස්තුති කරන්න ඕනේ. මොකද මගේ පළවෙනි වාහනය පවා අරන් දුන්නේ ලාල් පෙරේරා මහත්මයා තමයි. ඉතින් ඒ නිසා ඒ ගීතය මාව ගినాපුදුරු බොහෝම එකම ජවන්ත කැසට් පට ප්‍රමාණය. ඒ කාලේ CD තිබ්බේ නැන්නේ. ඒක තමයි. කැසට් පට තමයි කොටින්ම උත්තරේ තියෙන්නේ. මම ආපුවාම ඔය මේකේ උත්තරයක් තියෙනවා. මම ආවම මම කැසට් 50ක් මට ගෙනියන්න ඕඩර් කරපුවාම මට හම්බෙන්නේ නැහැ. ඒක උන් හිතා ගන්න කොච්චර කැසට් පට වේගයෙන් හා කොච්චර ප්‍රමාණයක් විකුණනවාද කියලා. දැන් ලංකාවේ දැන් කැසට් නැහැ. නැහැ. දැන් මේ යුගයක් පහු කරනවා කියන එකනේ දැන් මේකෙන් කියන්නේ. දැන් අපි කැසට් ගැන එහෙම කතා කරාට වර්තමානයේ CDs උත් නැහැ. CDs උත් දැන් කියන්නේ යුගය බොහොම වේගෙන් ඉදිරියට ගනම් කරලා දැන් තාක්ෂණය බොහොම වේගෙන් වෙනස්ලා මේ වෙනස කොහොමද යෝවාට දැනෙන්නේ මේ කැසට් වලින් ලංකාවේ මිනිස්සු දිනාගත්ත ගායකයෙක් හැටියට? නෑ මේකෙන් ඇත්ත වශයෙන්ම මම දකින්නේ මේ මොහොත වෙනකොට ඇත්ත වශයෙන් නිර්මාණ අතින් අපි කඩා වැටලා තියෙනවා. මොකද දැන් මම මේ වෙනකොට ඇත්ත වශයෙන්ම අලුත් නිර්මාණ මේ අවුරුදු 7-8 ඇතුළත මම අලුතෙන්ම නිර්මාණ කරු ගීත 350ක් විතර තියෙනවා. ඒක ගීතයක් අම්මට එලි දක්වන්න බෑ. මොකද දැන් අපේ ගීත දැන් ඔරිජිනල් ගීත එහා ඒ නිෂ්පාදක මහතුරු දැන් ශේෂ්ත්‍රයෙන් ඉවත් කරලා තිනවා. නමුත් අතොසෙම වෙන පුද්ගලෝ කීප දෙනෙක් තමයි අපේ ගීතවල ආදායම් ලබන්නේ. අතොසෙම අද පිටකොටුවට ගියත් අපේ ගීත හැමතැනම තිනවා. නමුත් අයිතිකාරයෝ අපි. ඉතින් ලොකු අභාග්‍ය සම්පන්න තත්ත්වයක් තමයි උදාලා තියෙන. ඒක දැන් මෙතනින් පස්සේවත් මේ පෙරළියෙන් පස්සේවත් අපි අතොසෙම බලාපොරොත්තු වෙනවා අපේ ඉහළ තැන් වලට මේක කියලා ලොකු වෙනසක් කරන්න. නැත්නම් අපේ රසික රසිකයන් කොච්චර ඉල්ලුවද දැන් ලක්ෂ්මන් සහෝදරයා සුබානි සහෝදරියා අපි හැම කෙනාගින්ම මේ මොකද ලක්ෂ්මන් එන්නේ 2004 2004 2. එතකොට 90 දශකයෙන් පසු යුගයටත් මේ ප්‍රශ්නේ එහෙම තිබ්බද? අනිවාර්යෙන් දැන් තියෙනවා. ඔව් මම හිතන්නේ මේ මම මගේ කැසට්ස් වල මම හිතා අන්තිමට එල්ලිච්ච ගායකෙක් මම කැසට් වලින් අවසාන පුරුක් වලින් කීපයක් ඇත්තටම ඒ කාලේ ඉතින් මේ කැසට් වලින් තමයි මුළු රට පුරාම ප්‍රචලිත වෙන්නේ. ඒ කියන්නේ තඹුතකමත් කැසට් කඩයක් තියෙනවා, ගාල්ලෙත් තියෙනවා, අරේ තියෙනවා. එතකොට කැසට් ස්විගෙනකොට ඒ ගායකයාව ඉබේම ඒ පැත්තේ තියෙන ප්‍රසංග වලට යොමු වෙනවා. මොකද කැසට් දකින මිනිසු පොලේ යනකොට කඩේ යනකොට දකිනවා. එතකොට ප්‍රසංගත් වැඩි වෙන අවස්ථාවක් තමයි කැසට් අලවිය. දැන් කොහමද ඒක නැහැනේ. ඒ කියන්නේ ඒ කාලෙන් කාලට ඒක වෙනවා. ඉතින් අපි බලමු අලුත් තාණ්ඩියෙන් මොන හරි
वर्तमान गायक गायिका संघम उप सभापति अभी मेवा निकलम दे मुने पटांग संहरे विनुंगड़क आलम अभी हमूम लेदान जय अभी हमूम अभी रट विनुंग वेडकोने काल की अभी अरे अणु दशर गिहे मुद स्थिति पताकने मुद गि अभी गीते काल विविध क्रम
නැවතත් ජන ජීවිතයේ සුපුරුදු රිද්මයට ගන්නට ඉතින් ලෝකේ පුරා විවිධ අත්හදා බැලීම් කරනවා ඒ අත්හදා බැලීමක් අපිත් කරා තිස්සමහාරාමේදී ප්‍රාසංගික අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න හැබැයි ප්‍රේක්ෂකයන්ට සිද්ධ වුණා වාහන ඇතුලේ ඉඳලා මේ සංගීත ප්‍රසංගය රස විඳින්න පිටරට නම් අපි දැක්කා මිනිස්සු බොහොම වගකීමෙන් මේ කාර්ය අකුරටම පිළිපදිනවා තිස්සමහාරාමේ නම් ඔබ ඉන්නේ කල්පනා කරලා බලන්න ඔබ අතිනොත් ඒ වගකීම ඉෂ්ට වුණා දෝ කියලා अब वाहन कथा कर वाहन लुकु अपल गायको लुकु अपल सिद्धना मे वाहन संबंधी गो अत ब्रेक नेतु ऑडियंस मेदे वाहन तीस महारा मेट गिहिला लोकर गंड बेर मुना मुखदे वाहन तेक तीन प्रश्न वाहन तेक अपल मुखदे तीस महारा कुमद यात्रा हरी මේ ඒක සිංකල්ලා අනිත් ෂෝ එකට යන්න පරක්කු වෙන නිසා ටක් ගාලා ගිහලා සිංකල්ලාව යතුරු ඇතුලේ තියෙද්දි අර එළියෙන් නිකන් මෙව කළා ලොක් කළා දෙන්න. පස්සේ ඊට පස්සේ ඉතින් දැන් ආමි එකේ එහෙම ගොඩක් හිටියා ආමි එකේ අය. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා ඊට පස්සේ වටේ දැන් මේක කඩන්න හදනවා. එක එක ක්‍රමවිදි වලින් අරින්න හදනවා. ඊට පස්සේ මං කෝවා මම ෂෝ එකට යන්නේ නැහැ මට වෙලාව ගියට කමක් නැහැ මේ පරිස්සමෙන් අපි මේක හදාගමු කියලා. ඊට පස්සේ මොනවද කම්බියක් ගෙනල්ලා අර වීදුරු පොඩ ෂටේක පොඩ පහත් කරලා මේ දාලා ඉතින් ඇරියා. එතකොට අර මේ ෂෝ එකක් ළඟදී බ්‍රේක් එකක් බ්‍රේක් නැතුව වාහනේ ගිය ඒත් තිස්සමහරමද නැහැ නේ? නෑ නෑ. ඒ කොහෙද? ඒ ගිය අවුරුද්දේ 21 වෙනි බෝම් බ්ලාස්ට් එකනේ. ඊට කලින් දවසේ 20. මොකද උනේ? කටුව පිටියේ පල්ලේ කිට්ටුවම ෂෝ එකක්. එදත් කොහමරි අපි එදත් හස්බන්ඩ් ගියා මමයි අම්මයි බබත් ගියා වාහනේ ඉතින් එදා ෂෝ හතරක් වගේ මම හිතන හතරක් පහක් විතර තිබ්බා ඉතින් ඉක්මනින් කර ගන්න ඕන නිසා ගියා කොහමරි වාහනේ බ්‍රේක් නැතුන ඒ කියන්නේ ෂෝ එක කිට්ටුව දෙම වගේ හස්බන්ඩ් එක පාට් එකව මොකද්ද වුණා වාහනේට කියලා ඉතින් එම්ම ඊට පස්සේ අපි දන්නේ බ්‍රේක් නැතුව කියලා ඉතින් දැන් මෙයා මෙහෙම මෙහෙම කරලා යනවා කොහමරි බ්‍රේක් තමයි නැති වෙලා තියෙන අර මේවා කඩාගෙන ගිහිල්ලා නැති වෙලා තියෙන පොඩි දෙයක් ඔව් බ්‍රේක් නැතුව ගිහිල්ලා කොහමරි හරියටම ෂෝ එක ඉස්සරහාදීම ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එක ඉස්සරහාම තමයි නතර වුනේ ඉතින් ඊට පස්සේ ඔයාලා ස්ටේජ් එකට ගියේ නැත්නම් අනේ නෑ ඇත්තටම එහෙමනම් නිවුස් එක වෙන්නේ 21 වෙනිදාට කලින් මේක තමයි ලොකුම නිවුස් එක ඇත්තටම මං එදා මං හිතාගත්ත මගේ ලොකු මේ කියන්නේ මං තවත් සින්දු කියන්න මට බැරි වේද ඇයි මට මෙහෙම වුනේ මේ තරම් ලොකු ප්‍රශ්නයක් නේ ඇත්තටම මෙයා වේගෙන් යනවත් එක හයිවේ එකේ මෙ යනකොට ඉතින් වෙලාවට ඒ ටික පහු වෙලා ගිහිල්ලා තෙන්දි උනේ කොමාරි ගමේ අය උදව් කරා පස්සේ මම හස්බන්ඩ් වාහනෙත් එක්ක එතන නතර වුණා මම ටැක්සි එකක් දාගෙන මොකද අනිත් ෂෝ ටික දැන් ඒගොල්ලන් බලාගෙන ඉන්නවනේ නේද අතන සිංකල්ලා මම ටැක්සි එකක් දාගෙන ගියා හස්බන්ඩ් ඊට පවෙන් දුදේ ආවා වාහනේ හදා ඈ කොහෙද ඊට පවෙන් දුදේ වාහනේ හදා නා කටුව පිටේ ඉඳලා ඔව් පාන්දර පහට විතර ආ ඒක अभी तूर्ण शक्ति कथा कर सुबह लाभसीना गीते मम्मी आस सिंधु अभी कहा